සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විදිහට ඔබතුමාලාගේ අරමුණ මොකද්ද? ඔබතුමාලා කාටද මේ අදාළ උපකාර ලබා දීම ප්‍රතිලාභ ලබා දීම සිද්ධ කරන්නේ? ඔව් ඉතාලි දුර ඉස්සෙල්ලාම ඔබතුමා මේ ප්‍රවේශයක් ගත්ත එකේදීම මම කියන්න ඕනේ මේ ප්‍රතිසංස්කරණ ඉල්ලන කාලයක් මේ රට කියලා. ඇත්තටම අපි දැසි දනතුමා කිව්ව විදිහට ලබන්නන් සහ නොලබන්නන් කියන කොටස් දෙකක් අපිට වෙන් කරගත්තොත් ලබන්නන්ගේ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. හැබැයි ඒ ලබන්නන්ගේ සංඛ්‍යාවේ නොලැබෙන්නන්ගේ සංඛ්‍යාවත් ඇතුළත් වෙලා තියෙනවා කියලා තමයි අපිට පේන්නේ. ඒක තමයි ඇත්තටම ප්‍රතිසංස්කරණයක් රටට හැම ක්ෂේත්‍රයේදීම ඕන වෙලා තියෙන්නේ. මම හිතන්නේ සමාජ සුබසාධනයේ සම්බන්ධයෙන් උත් අපි කියන්නේ දශක ගණනක් තිස්සේ අපි සුබසාධන රාජ්‍යයක් කියලා. එතකොට අපි සුබසාධනය කියන එක පෙරටු කරගත්ත රටක් තමයි ශ්‍රී ලංකාව. නමුත් අපි හිතනවා ඒ සඳහා ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා. මේක අද නෙමෙයි අඳුරගෙන තිබුණේ 2002 ඉතර. 2002 තමයි අංක 24 දරන ප්‍රතිලාභ පනත සුබසාධක ප්‍රතිලාභ පනත ගෙනාවේ. අංක 24 කියනකොටම අපිට තේරෙනවා මේකේ අවුරුද්දේ මුල් භාගයේදී පාස් වෙන්න ඇති. ඒ වෙනම 2003 ඉතර මේක ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ බලාපොරොත්තුවක් තියෙන්න ඇති. නමුත් කුමන හේතු නිසා ප්‍රතිසංස්කරණ කල් ගියා. ඒ කල්යෑමේ ප්‍රතිඵල තමයි අපිට ධන ධන මේ පිටපිට ධනයෝග විදියට සියලු ගාස්තු වැඩි වෙමින් පවතින්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න. පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි.